හැමෝටම ලංකාවේ number 1 motor show එක auto vision අපි start කරන්න ලෑස්ති හැමෝම බොහොම ආදරෙන් බලාගෙන ඉන්නවා auto vision program එක. අද එහෙමනම් වාහන වලට ආදරය කරන අයට වෙන් වෙලා තියෙන වෙලාව රෑ 12 වෙනකන් අපි ලෑස්ති ඕගොල්ලන්ගේ එක වාහන ගැන කතා කරන ප්‍රශ්න තියෙනවා නම් අපිට ඉදිරිපත් කරන්න ඒ ප්‍රශ්න වලට උත්තර දෙන්න අපි හැමෝම ලෑස්ති වෙලා ඉන්නවා. ඉතින් ඒ ප්‍රශ්න කොයි වගේද කියන දේ ඕගොල්ලන් තීරණය කරන්න හැමෝටම දැනෙන comment ප්‍රශ්න තියෙනවා නම් ඒවා ඉදිරිපත් කරන්න ඒ වුණත් වාහනෙට නැතත් විසඳ ගන්න කියලා හිතෙනවා නම් ඒ දේවලුත් අපිට ඉදිරිපත් කරන්න කියන දේ කියනවා. 4344466 අපේ ෆෝන් නම්බර් එක Facebook එකටත් යන්න Facebook එකටත් ගිහිල්ලා ඕගලන්ට පුළුවන් කමක් තියෙනවා අපේ Auto Vision fan page එක ලයික් කරන්න අද දාලා තියෙනවා කායක ෆොටෝ එක ඒක යට ප්‍රශ්න ටිකක් ඉදිරිපත් කරන්න පුළුවන් අවස්ථාව තියෙනවා කමෙන්ට් විදියට ඒව මම ප්‍රශ්න විදියට අරගෙන අපේ පැනල් එකෙන් අහන්න මම ලෑස්ති කරගෙන තියෙනවා රයිට් වෙනද වගේම segments ටික ඒ විදියටම අපි ලෑස්ති කරලා තියෙනවා නුවන් කොහමද හොඳයි සඳ දෙන් ඉන්නවා නම් එච්චරයි කිසි ප්‍රශ්නයක් නැහැ ප්‍රශ්න තියෙනවා ටිකක් විසඳ ගන්න මම ඒව ඉදිරිපත් කරන්න ලෑස්ති නදීජා ගුඩ් ඉවනිං ගුඩ් ඉවනිං ප්‍රශ්න ටිකක් තියෙනවා මාර්ග නීති ගැනයි විවිධ අය අහලා තියෙන ප්‍රශ්න ටිකකුත් තියෙනවා මම බැලුවා Facebook එකේ ඒ ප්‍රශ්න ටිකත් ඔයගෙන් අහන්න ලෑස්තියි අපි ගුණ මාත්‍යා AC ප්‍රශ්න ටිකක් තියෙනවා අපිට විසඳ ගන්න සමහර ටෙක්නිකල් කාරණා ටික ඒක ඔබතුමා එක්ක තමයි කතා කරන්න මම බලාපොරොත්තු වෙන්නේ ඉතින් මේ වගේ දේවල් ගොඩක් එක්ක අද දවසේ අපි ප්‍රෝග්‍රෑම් එක එන ලෑස්ති කරගෙන තියෙනවා වාහන ගැන දැනගන්න ආස අයට වෙන් වෙච්ච දේ අද අපි බ්‍රෑන්ඩ් නිව් සෙග්මන්ට් එකේ අපි Range Rover එකක් ගෙනල්ලා තිනවා ස්පෝර්ට් එකක් මේක ගැන තමයි අද අපි කතා කරන්න ලෑස්ති වෙන්නේ මගෙත් එක්ක කතා කරන්න ඉන්නවා අද ප්‍රෝග්‍රෑම් එකට ගෙනල්ලා තිනවා නදුල් එන්න මේ පැත්තට තාත්තිට තමයි එන්නේ කියලා කිව්වා තාත්තු කන්නේ නැහැ දැන් කාලේ පුතාව එළියට දාන්න ඉතින් ඒ නිසාව කොහොද good evening good evening right Range Rover Sport එකක් අපි අරන් ඇවිල්ලා තිනවා අද right okay මේ ගැන කතා කරන්න ඕනේ Range Rover ගැන අපි ගොඩක් දේවල් නිතර නිතර කතා කරලා තිනවා ඉතින් ෂුටම හිස්ටරි එකට ගිහිල්ලා ඊට පස්සේ මේකට එන්නම් වාහනේට Range Rover අපි ඇත්තටම ගත්තොත් ඔන් රෝඩ් ඔෆ් රෝඩ් වල ලෝකේ තියෙන හොඳම වාහන වලින් ඉස්සරහටම ඇවිල්ලා තියෙන වාහනයක් තමයි Range Rover කියලා කියන්නේ Range Rover එක ලෝකේ තියෙන ඕනම වාහනයක ඕනම SUV vehicle එකක් එක්ක compare කරන්න ගත්තොත් හැම වෙලේම ඉස්සරහින් ඉන්න වාහනයක් ඒකට ඒ හැකියාව තියෙනවා ඒකට හේතුව Range Rover එක Jaguar company එක Leyland company එක කම්පැනි ගණනාවක් එක්ක ඒගොල්ලන් කම්බයින් වුණ අවුරුදු ගාන 1948 තමයි Range Rover Prova company එක ලෝකේ පළවෙනියටම start කරන්නේ මේක British company එක British Leyland company එක යටතේ සෑහෙන කාලයක් තිබුණා එතකොට Jaguar company එකත් එක්ක එකට combine වෙලා සෑහෙන කාලයක් තිබුණා ඒ නිසා අද වෙනකොට Range Rover Jaguar company දෙකම අයිති වෙලා තියෙන ඉන්දියාවේ Tata company එකට කොමුණත් platform එකේ ඒ quality එක ඒ standard එක ඒ හැමදේම maintain කරනවා Range Rover family එක එන්නේ start වෙන්නේ අදටම 1970 වෙනකොට තමයි මේ platform එක මේ concept එක එළියට එන්න පටන් අරගන්නේ Range Rover sport වාහනය ලෝකෙ පළවෙනියටම Range Rover company එක නිර්මාණය කරන්නේ 2005 අවුරුද්දේ ඒක තමයි first generation එක second generation එක මේක නිර්මාණය වෙන්නේ 2013 අවුරුද්දේ ඇත්තටම chassis number එක එහෙම නැත්නම් platform number එක generation 1 එකේ වෙන්නේ L320 කියන concept එකේ තමයි තියෙන්නේ ඊට පස්සේ second generation එක L492 96 sorry මට මතක විදියට තමයි platform number එක විදියට ඒගොල්ලන් හදන්නේ Range Rover Sport වාහනේ 2005 අවුරුද්ද වෙනකොට ලෝකේ හරි ජනප්‍රියම වාහනය බවට පත් වුණා. ඉතින් බෝග් එක, Range Rover Sport එක, ඊට පස්සේ ඉවොක් එක මේ හැමදේ ගත්තොත් හැමෝටම පොඩි යුනික් දේවල් ගොඩාක් තියෙනවා. අපි ඒක ගැන තමයි අද කතා කරන්න ලෑස්ති වෙලා තියෙන්නේ. හිස්ටරි එකේ ඒ වගේ මම ඔයාලට බම් ටිකක් හැමෝටම පැහැදිලි කරා. හැබැයි මෙයා ගැන කියන්න ලෑස්ති වෙලා තින්නේ ඔයා. රයිට්. මට පටන් ගන්න ඔයා මේක සෙකන්ඩ් ජෙනරේෂන් එක මේක සෙකන්ඩ් ජෙනරේෂන් මේක තමයි ලේටස්ට් වෙහිකල් එක විදියට රේන්ජ් රෝවර් ස්පෝර්ට් එකේ දැනට තියෙන ඒකත් ඒක ගුඩ් රයිට් හරි මට ඩිසයින් එකේ ඉස්සරහ ඉඳන් 1x1 පැහැදිලි කරන්න මට ෆ්‍රන්ට් එකේ පේන්න තියෙන දේවල් සහ ඔප්ෂන්ස් මොනවද ඔව් අතෝෂම කියනවා නම් ඉස්සෙල්ලා මේක ෆස්ට් ඉම්ප්‍රෙෂන් අපිට කරපැත්තට තැන් මොකද ඔය පළවෙනි දරාවේ වගේ ලස්සන මූණ බලන්න කට්ටිය කැමති अत्याशम फर्स्ट इंप्रेशन गोत इसलिए कलेकट मेके कलेक त्रेया सह यूनी कलेक मेके कलेक वेलोसिटी ब्लू की एनक इवागे गो मेक मे टू टोन कलेकने वेलोसिटी ब्लू अंड ब्लैक अने मेके ग्रिल गो हनी पाउंड ग्रिल तम मेके डिजाइन मेकन ग्रिल कोन तीन लैंड रोवर बैज गल इवागे मिथन तम चार्जिंग पैसेंजर कन्वीनियंट विधि तमें मेतनी प्रेस कर
डिटोनेट වෙනවා ඒ levels කොහොමද charge වෙන්නේ fail එකක් තියනවද warnings පෙන්වනවද ඒ ඔක්කොම ඒගොල්ලෝ අර customer convenient විදිහට තමයි ඒගොල්ලෝ ඒක නිෂ්පාදනය කරලා තියෙන්නේ good right ඒ වගේම කියනවනේ අපි lights පැත්තට આવොත් මේකේ තියෙන්නේ LED pixel matrix කියන light system එකක් තමයි highestම performance technology එක තමයි ඒගොල්ලෝ භාවිතා කරලා තියෙන්නේ මේක අත්‍යවශ්‍යම කියනවා නම් මේක pixels 144කින් තමයි සමන්විත වෙලා ඒගොල්ලෝ හදලා තියෙන්නේ මේක 600 meters 500 meters exceeding විදිහට තමයි light එක මේ travel කරන විදිහට මේගොල්ලෝ හදලා තියෙන්නේ ඒ වගේම කියන එතනින් යටට આવොත් light washers තියෙනවා light washers තියලා මේ vents ඒගොල්ලෝ sporty විදිහට අර ගොඩක් අර traction එක ගන්න පුළුවන් විදිහට තමයි මේ vents ඔක්කොම ක්‍රියේට් කරලා තියෙන්නේ. ඒක මේ මැද බෆේ එකට උඩින් පාකින් සෙන්සර්ස් තියෙනවා. ඒ වගේම මේ කෝන එකෙත් මේ වෙන්ට් එකට මෙයන් පාකින් සෙන්සර් එකක් තියෙනවා. good. යටින් තමයි ෆොග් ලයිට් එක ඒගොල්ලෝ ඩිසයින් කරලා තියෙන්නේ. හා. තව මේකේ ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් එක අතින් ගත්තොත් ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් එක මේ ස්ටෑන්ඩඩ් තියෙන විදිහට 218 mm තියෙනවා. ඒව මේ කියනවා මේක ඉලෙක්ට්‍රොනික එයර් සස්පෙන්ෂන් තියෙන වාහනයක්. මේක තව හයිට් කන්ට්‍රෝල් එකෙන් වැඩි කරොත් 278 විතර මැක්සිමම් කැපැසිටි එකට ගන්න පුළුවන්. good right. අපි සයිඩ් එකට යමු. මට ආවම් wheel එක wheel එකේ size එක මොකක්ද? මේක 21 inch wheel එකක් තියෙනවා. 21 inch. brake system එක? මේක brake system එක අත්‍යවශ්‍යම කියනවා නම් මේක disc brake වලින් තමයි wheels හතරටම support කරලා තියෙන්නේ. හරි. ඒ වගේම කියනවා නම් මේකේ අර මේක differential system එක ගත්තොත් electronic active differential system එකක් තමයි මේගොල්ලෝ range rover වලටම එන්ඩමික් විදිහට ක්‍රියේට් කරලා තියෙන්නේ. හරි. ඒක එන්ජින් ටෝක් එකෙන් ස්පෙસિෆික් wheel එකට වෙන් වෙලා යන විදිහට තමයි. ඒ කියන්නේ කොහේ හරි හයියෙන් ගිහිල්ලා ටර්න් එකක් ගද්දි ඒ වගේ විදිහට තමයි ඒක හදලා තියෙන්නේ. තව ඇඩිෂනල් ইনফরমේෂන් එකක් හැටියට ඇඩ් කරොත් මේකේ 100 කිලෝමීටර් 105ට වැඩියෙන් ගියොත් ගානට දැන් අපි එක්කෝ අපි මිඩ් ලෙවල් එකේ තියනවා නම් නැත්නම් අපි හයිට් කන්ට්‍රෝල් එක උස්සලා තියනවා නම් ඒක ගානට දැන් 100 කිලෝමීටර්ස් පාවර් එක්සීඩ් කරොත් ගානට ඒක මේ ග්‍රැවිටි එකත් එක්ක මේන්ටේන් විදිහට ගානට වෙහිකල් එක ස්ටෑන්ඩඩ් සයිස් එකට එනවා. එතකොට ඔටෝමැටිකලි අර කිසිම පැසෙන්ජර්ට ඩ්‍රයිවර්ට කිසිම දෙයකට බය වෙන්නේ නැහැ. ඔයා කියන්නේ ඔටෝමැටිකලි ඒක ඉසියු එකේ සිස්ටම් එක ත්‍රූ ඔයා කියන්නේ යා මෙෂර් කරලා අයිඩෙන්ටිෆයි කරලා එයාම ඕන් ඩිසිෂන් එක ගන්නවා. හරි හරි. ඔව්. ඒ කියන්නේ ආර්ටිෆිෂල් ඉන්ටෙලිජන්ස් සිස්ටම් එකකුත් මේකේ තියෙනවා. හා රයිට්. ෂා. ඒක හොඳයි. ඔව්. රයිට්. අපි ආම පෙන්ඩවෙන්ස් තියෙනවා. ස්ටෙප් පික ඔටෝ යා. ඕකේ. රයිට්. ගුඩ්. රයිට්. අපි ඕම කතා කරගෙන ගිහිල්ලා අපි එක්ස්ටීරියර් පැත්ත කතා කරලා අපි ඉන්ටීරියර් වලට යමු. ඕම අපි පිටිපස්සට ආවම ඇත්තට ඒරොඩයිනමික් ෂේප් එකත් එක්ක වාහනේ දිහා බැලුවම රේන්ජ් රෝවර් වෙහිකල් එකක්, රේන්ජ් රෝවර් ස්පෝර්ට් එකක්, වෝග් එකක්, මේ වෝග් එකක් මේ හැම එකක්ම අඳුර ගන්න පුළුවන් ඕනම කෙනෙකුට හැකියාවක් තියෙනවා. නමුත් බැලුවම රේන්ජ් රෝවර් ෆැමිලි එකේ තියෙන වාහනේ ටක් ගාලා ඕනම තැනක ඕනම බ්‍රෑන්ඩ් එක අයිඩෙන්ටිෆයි කරගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. මේ this is range rover කියන එක අපිට හිතා ගන්න පුළුවන්. රීඅපියරන්ස් එක ගැන මට පොඩ්ඩක් පැහැදිලි කරන්න. ඩිසයින් එකේ චේන්ජ් එකක් වෙලා තියෙනවද? අපි බැලුවත් ජෙනරේෂන් 1 එකේ ඉඳන් 2 එකට එනකොට මට පොඩ්ඩක් කියලා දෙන්නකෝ. ඔව් අත්‍යවශ්‍යම කියනවා නම් ජෙනරේෂන් දෙකක් තියෙනවා 2005 to 2013 first generation එකයි. හරි. 2014 to current මේ දැන් වෙනකන් second generation එකයි. මේක ඇත්තනම් facelift version එක 2018 second gen එකේ. හරි. මේකට ඒගොල්ලෝ ඇත්තටම ඉස්සෙල්ලාම මාකට් එකට දාලා තියෙන්නේ British luxury mid-size SUV කියන category එකට තමයි දාලා තියෙන්නේ. ඔව්. ඒ වගේම කියනවා නම් first gen එකේ Discovery Land Rover Discovery 3 කියන body form design එක තමයි chassis එකට මේගොල්ලෝ ඉස්සෙල්ලාම create කරලා දෙන්නේ. දැන් මේක හදලා තියෙන්නේ aluminum monocoque chassis design එකෙන් තමයි මේක හදලා තියෙන්නේ. කියන්නේ highest performance highest technology එක use කරලා මේක හදලා තියෙන්නේ. right. ඒ වගේම low weight එකක් පාවිච්චි කරන්න පුළුවන් විදිහට ඒගොල්ලෝ මේක හදලා තිනවා. tail light එකේ මොනවද system එක? LED tail lights තමයි තියෙන්නේ. right. okay. dual exhaust එක. dual exhaust එකක් තියෙනවා. sensors මොනවද තියෙන්නේ? parking sensors තියෙනවා. ඒ වගේම parking sensors දෙපැත්තේ vents වල නුත් බලා ගන්න පුළුවන්. right. cameras දිනවද? only sensors තියෙන්නේ. cameras plus sensors තියෙනවා. 360 sensors. okay. අපිට gate එක open කරන්න පුළුවන්ද? okay. මේක ගේට් එක ඕපන් කරන විදිහ තුනක් තියෙනවා. ආ හරි. දැනගන්න කැමතියි මම. එකක් මැනුවලි ඕපන් කරපු විදිය ඕපන් කරා වගේ. හරි. ඒ වගේම එනම් මම ක්ලෝස් කරනවා. ඔව් හරි. ඔකේ. ඒ ෆස්ට් එක තමයි වා කරේ. හරි. සරලව දන්න ක්‍රමය. හා හරි.
ඒවගේම සෙකන්ඩ් එක තමයි මෙහෙම gestures වලින් feed gestures වලින් මෙහෙම ඕපන් කරන්න පුළුවන් විදිය. Right, good. එක හරි. එකයි, දෙකයි. ආ. ඊට පස්සේ थर्ड एक समय मैं रिमोट एक आप इधर गुड़ा कन्वीनिएंट विधि है तो ओपन करने का है राइट ये वाके तुम विधि हक तीनों वाहने आप इधर ओपन कराने टेलगेट का इधर पास करते हैं हम तमाम लगेज स्पेस का मैं दागी नदी ने अबे मैं की यात्रा तीन निम्न का बैटरी का दे बैग बैटरी का तीन इटूडिंग टूल किट का दिया ना ओके टूल किट का दिया ना ये वाके टूल किट का ही लॉकर नाट का ही नहीं स्पेयर भी लेने नहीं नहीं एक आप इधर कस्टमाइज कर ला कस्टमर होने विधि है आप इधर एक मेव कर करना पुलो ओके अभी उम वाहन इलांगर तीन दे तमाय ओए पेटिंग उम नागिन ना मामा इंटीरियर पेटिंग ए वगे म अभी डे दील तीन दे वाल्टी का मनो अधिक ये न दे तमाय ऑप्शंस विधि है टे वाहने दील तीन दे वाल्टी का अभी एकिंग एक टे खाता करमु अभी के तमाय वैदगत स्टार्ट करमु राइट वेकअप पे का ओलंट පෙනෙන්න ඇති කියලා මම හිතනවා දැන් අපි එමනම් মালටි ෆන්ක්ෂන් ඉන් ස්ටීරින් වීල් එකේ ආවට පස්සේ ඇඩ්වාන්ස් মালටි ෆන්ක්ෂන් ඕකේ ඔන්ලි අපිට බටන්ස් නැහැ ටච් පැනල් එකක් තමයි අපිට දීලා තියෙන්නේ මේ හැම දෙයකම ටච් සිස්ටම් එකට දීලා තියෙනවා ඉතින් අපිට ටච් කරන්න විතරයි තියෙන්නේ රයිට් මට කියන්න මේ පැනල්ස් දෙකට දීලා තියෙන ඔප්ෂන්ස් මොනවද මේක අතොෂෙම කියනවා නම් මේක ඇඩ්වාන්ස් মালටි ෆන්ක්ෂන් ස්ටීරින් වීල් එකක් මෙතනින් අපිට බලා ගන්න පුළුවන් මිනි ඉන්ෆෝටේන්මන්ට් සිස්ටම් එකක් මෙතන වොලියුම් හයි අප් ඇන්ඩ් ටියුනින් කරන්න පුළුවන් විදිහට තියෙන්නේ මේක කෝල් කරන්න ෆෝන් එකක් පෙයා කරලා ෆෝන් එක කන්ෆිගර් කරන්න පුළුවන් මේකෙන් තියෙන වාහනේ vehicle source එක කොහොමද කියලා අපිට හොයා ගන්න පුළුවන් ඒ වගේම එහා පැත්තේ තියෙන්නේ adaptive cruise control කියන option එක තියෙන්නේ මේ corner එකේ button එකෙන් තියෙන්නේ lane departure warning පෙන්නන විදිය ඒ වගේම LIM කියන්නේ මම චුට්ටක් ඕගලන්ට තේරෙන විදියට මම ඒක පැහැදිලි කරනවා මොකද lane departure warning signal එක කියන්නේ ලංකාවට වඩා අතර පිටරට ගත්තොත් අපි ඔටෝ පයිලට් සිස්ටම් එක හරියටම අපිට කතා කරන්න පුළුවන්. අතර Google Map එකේ තියෙනවනේ අපිට වාහනේ අවශ්‍ය වෙන තැනට අරගෙන යන්න පුළුවන්කම තියෙනවා. එතකොට වාහනේ lane එක assist කරගන්නවා. එහෙම නැත්නම් lane එක identify කරගෙන තමන් වාහනේ පාරෙන් එළියට යන්නේ නැති වෙන්න වාහනේම identify කරගෙන හරියට යන්න පුළුවන්. Night Rider කායක ගැන නිකන් හිතන්නකෝ. ඒ වගේ යන්න පුළුවන්. ඒ නිසා lane එකෙන් එළියට යනවා නම් අපි drive කරන වෙලාවේ හැම වෙලෙම warning alarm එකක් දීලා අපිව track එකට අරගන්නවා වාහනේ. සමහර වාහන alarm වෙනවා, සමහර වාහන වල steering vibrate වෙනවා. එක එක විදියට දීලා තිනවා මේ option එක. මේක හරිම වැදගත්. කෙනෙකුට නිින්ද යනවා නම් වාහනේ එළියට යන්න තියෙන දේවල් වලදී warning alarm එනවා. Right, okay. ඊළඟට ඊළඟට අපි LIM button එක ගත්තොත් ඒකේ තියෙන්නේ අර speed limit එක control වෙන විදියට මොකක්ද road warning sign එකක් දැක්කොත් ඒක automatically speed එක limit කරන විදියට තමයි driver comfortable අපි දන්න cruise controlling system එකේ අපිට speed එක decide කරලා ඒකට දෙන්න පුළුවන්. ඒ කියන්නේ 100ට අපි memorize කරලා දුන්නාම වාහනේ 100ටම යනවා highway එකේ. Right. එතකොට එහෙම යනකොට ඉස්සරහ object එකක් දැක්කොත් obstacle එකක් මොන හරි දෙයක් දැක්කොත් එයා identify කරගන්න auto automatic. නැත්නම් අපි cruise control එක කරන දේ තමයි අපි බ්‍රේක් පැඩල් එකට කකුල තිබ්බ ගමන් ඒ ක්‍රූස් කන්ට්‍රෝල් එක රිලීස් වෙනවා. ඒක. හැබැයි එහෙම ඕනෙත් නැහැ. මෙයා මේ ඔප්ෂන් එකෙන් ඒක කරනවා. AI වලින් කරනවා. ෂූ. ඒක හොඳයි. ඒක දැන්. රයිට්. මම ඕම් යනවා මගේ ඊළඟට දේ ඔටෝමැටික් අපිට drive කරන්න පුළුවන් පැඩල් ෂිෆ්ට් අපිට අවිල්ලා දෙනවා. ඒ ෆැසිලිටි එක එහෙම අවිල්ලා දෙනවා. මම ඩෑෂ්බෝඩ් එකට ආවම ඩිජිටල් මීටර් පැනල් එකක් තියෙන මොනවද ඒකේ තියෙන්නේ? ইনফরমේෂන් ඩ්‍රයිවර් සිස්ටම් එකට ආවොත් මේකේ තියෙනවා Audi Q2 එක වගේ. මේකෙත් virtual cockpit එකක් තියෙනවා. අපිට මෙතනින් virtual meters දෙකක් තියෙන්නේ. අර කොනේ මීටරකින් අපිට බලා ගන්න පුළුවන් අපි කොච්චරක් charge කරලා තියෙනවද vehicle එක. මේක PHEV vehicle එකක්. plug-in hybrid electric vehicle එකක් නිසා. ඒ වගේම කියනවා නම් මෙතන eco mode එකෙන් eco professional mode එක තමයි vehicle එකට ගොඩක් convenient ම. ඒ කියන්නේ fuel අපිට consumption එක ගොඩක් ඉතුරු කරන්න පුළුවන් level එක තමයි eco mode එක. හරි. අපි වාහනේ accelerate කරද්දි වාහනේ සාමාන්‍යයෙන් day to day travel කරද්දි අපිට මේ meters දෙකෙන් බලා ගන්න පුළුවන් කොච්චරක් efficiency එක maintain කරනවද කියලා. ඔව්. ඒ වගේම කියනවා නම්
ඒක තමයි වර්ෂන් හරි මම ඊට පස්සේ එනවා කන්සෝල් ඒරියා එකට ආම හරි යුනික් ඩිසයින් එකක් මේක දකින්න තියෙනවා ඒ වගේම ඒක හරි කලර්ෆුල් ඒ වගේම ඔගලන්ට බැලුවාම පේනවා මේක ටච් පැනල්ස් වලින් විදියට ලස්සනට ස්ක්‍රීන්ස් කීපයකින් මේ වාහනේ නිර්මාණය කරලා තිනවා ඒක තමයි ගත්තාම මේක හයි ලක්ෂරි VIP ක්වොලිටි එකක් විදියට අපිට දකින්න තියෙනවා හැබැයි තියෙන ඔප්ෂන්ස් මොනවද කියන දේ අපි බලමු ෆස්ට් මේ ස්ක්‍රීන් එකේ මොනවද ඇත්තටම ඩුවෝ ඉන්ෆෝටේන්මන්ට් සිස්ටම් එක එහෙම නැත්නම් ඩුවල් කන්ට්‍රෝල් පැනල් එකක් මේක ෆස්ට් උඩේ මේකෙන් තියෙන අපිට බලා ගන්න පුළුවන් නැවිගේෂන් මීඩියා ෆෝන් ඒ වගේම කැමරාස් 360 කැමරා view එක අපිට ගන්න පුළුවන් කොහොමද තියෙන්නේ කියලා ඒ වගේම පාකින් සෙන්සර්ස් අපිට මොනිටර් කර ගන්න පුළුවන් මේකෙන් අපි මොකක් හරි ට්‍රැක්ෂන් ඒ කියන්නේ 4x4 යනවා නම් අපිට කොහොමද කැමරාස් ඒකට ඇක්ටිවේට් වෙන විදියට ඒ වගේම ලොකේෂන් එක GPS මේ ඇක්සස් කරන්න පුළුවන් ඒ වගේම ටෙලිෆෝන් අපිට ෆෝන් එකක් පෙයා කරගන්න ඒ වගේම එන්ටර්ටේන්මන්ට් මියුසික් ඇන් වීඩියෝ ෆිල්ම්ස් මොන හරි බලන්න බ්ලූටූත් ෆෝන් එකක් පෙයා කරගන්න විදිහට ඒ වගේම සෙටින්ග්ස් හෝම් ඇන් රයිට් මම යටට එනවා යට ස්ක්‍රීන් එකේ දෙවෙනි එන්ටර්ටේන්මන්ට් එක මේකේ අපිට vehicle details බලා ගන්න පුළුවන් vehicle details කිව්වොත් අත්‍යවශ්‍යම කියනවනම් අපි මේ center panel එකට ආවොත් මෙතන height control තියෙනවා ඒ වගේම කියනවනම් low speed adaptive cruise control function එක තියෙනවා මේක ඇත්තටම land rover වල ගොඩක්ම වටිනම දෙයක් මොකද අපි අඩු speed එකක් තියාගෙන කන්දක් නගගන්න සහ බස්සන්න ඊටමත් ඒක වටිනවා ඒ වගේම කියනවනම් auto dynamic mode එක මේකෙන් තමයි අපි mode select කරගන්නේ ඔව් මේක තමයි ගොඩක්ම වටින දේ ඒ කියන්නේ දැන් තියෙන mode එක normal පාරේ day to day traveling comfort mode එක ඒ වගේම කියනවනේ eco professional mode එක අතනින් අපිට පෙන්නනවා drivers මේ information එකේ මේක තමයි ගොඩක් fuel consumption එක ඉතුරු කරගන්න පුළුවන් mode එක eco professional mode එක ඇස් තේ කොච්චරක් වගේ වැඩ කරනවාද ඒ වගේ සාමාන්‍යයෙන් මේක inside Colombo liter rate kilometer 9ක් වගේ වැඩ කරනවා 9ක් වගේ වැඩ කරනවා right good ඒ වගේම කියනවනම් මේක dynamic program එක හරි මේක comfort program එක මෙතන grass gravel snow program එක හරි මේක මඩ්රස් ඒ කියන්නේ 4x4 ඔෆ්රෝඩින් ඒ වගේ මොන හරි යනවනම් මේක සෑන් ප්‍රෝග්‍රෑම් එකේ සහරා වල යනවනම් මේක තමයි rock crawl ඒ කියන්නේ අපිට ගොඩක් අමාරු ඔබ්ස්ටකල්ස් තියෙන තැන් වල යනවනම් uneven surfaces වල right ඒ වට තමයි සම්පූර්ණ දේලා තියෙන right මේ හැම දෙයකටම තියෙන දේ තමයි අපි වාහනයක් අතට ගත්තාම මිලියන් ගාණක් වාහනය දීලා ගත්තට පස්සේ අපි හිතන දේ තමයි නෑ අපි හිතලා තියෙන වාහනේ තියෙන සිස්ටම් එකෙන්ම අපිම drive කරන්න ගන්නවා. නමුත් ගොඩක් කට්ටිය මේ දීලා තියෙන ටෙක්නොලොජි එක පාවිච්චි කරන හරිම අඩුයි. ඒක අපි දන්න දෙයක්, දකින දෙයක්. ඒ නිසා හැම වෙලේම අපි මේ හැම ඔප්ෂන් එකකටම අපි සල්ලි ගෙවලා තියෙන එකට ඩොලර් ගෙවලා තියෙනවා. ඒ නිසා මේ හැම දෙයක්ම වාහනයක් තියෙන අය පාවිච්චි කරන්න ඒ ඔප්ෂන්ස් වලට යන්න කියන දේ තමයි කියන්න ඕනේ. කන්සෝල් එකේ ඊළඟට ආවම තියෙන දේව තමයි cup holder එකක් තියෙනවා. ඒ වගේම iPhone charging out එකක් තියෙනවා. right. මෙතනින් අපිට cool box එක බලා ගන්න පුළුවන්. පොඩ්ඩක් උඩට ඇවිල්ලා පෙන්වන්න cool box එකයි. මෙතන cool box එක පොඩි නම් මේක හරි. මේක හරි. right. okay. cool box එක මොකක් හරි දෙයක් අපිට store කරගන්න පුළුවන්. medicine නැත්තම් මොකක් හරි cheese එකක් හරි chocolate හරි මොනා හරි. එහෙම කියනවා නම් මෙතන HDMI out එකක් තියෙනවා. හරි. USB port දෙකක් තියෙනවා. අපි එතනින් ඉස්සරහට આવොත් මෙතන cup holders දෙකයි. මෙතන ඇතුලේ extra compartment එකක් තියෙනවා 5 volt out එකක් එක්ක. හරි. ඒක ගොඩක් convenient මොනා හරි ලොකු දෙයක් අවශ්‍ය දෙයක්. දාන්න දාලා වෙනම තියන්න පුළුවන් top secret දෙයක් උනා තියාගෙන පුළුවන් කාට උනත් ඒක හොයාගන්න හරි අමාරු විදියට කියන්නේ රහස් ලාච්චුවක් විදියට තමයි ඒක තියෙන්නේ right normal විදියට ගත්තොත් arm rest එකක් විදියට මේක පාවිච්චි කරන්න පුළුවන් fully leather interior එකක් වාහනේ තියෙන්නේ sunroof එක තියෙනවා sunroof එක ඒක මේක ඇත්තටම dual panoramic system එකක් තියෙන්නේ හරි මේකේ motion sensors වලින් උත් පුළුවන් sun blind එකයි sunroof එකයි මේව කරන්න motion sensors වලින් මේව කරපු ගමන් ඒක ඔටෝමැටිකලි අපිට බලා ගන්න පුළුවන්. right. so ඒ වගේම අපි ටික close කරන්නත් මේ motion sensors close කරන්නත් motion sensors වලින් පුළුවන්. right. යනකම් ඉන්න අපි බලන්න. right. okay. හරියට හරි. good. nice. ෂා. ආසයි මං ඒකටලා. පොඩි බබාලා ඉන්නවනම් මේක කර කර ඉමි. ඒ නිසා උගන්නන්න එපා. මෙහෙම දෙයක් තියෙනවා කියලා. නැත්නම් හැම වෙලේම ඒගොල්ලන් ඕක තමයි කරන්න තියෙන්නේ. normal විදියට අපිට open කරන්න පුළුවන්කම තියෙන මාත් බබෙක් වගේ. හරි. okay. ඊට පස්සේ normal විදියට buttons වලින් අපිට open කරන්න පුළුවන් මේ glass එක සම්පූර්ණයෙන්ම. ඒක හරි සරල දෙයක්. ඔන්න ඔයගලන්ට අපි sunroof එක open කරලා පෙන්නනවා.
ඉන්ඩිවිජුවල් විදිහට අපි පාවිච්චි කරන්න පුළුවන් කියන දේ තියෙනවා. ඔය දේ තමයි අපිට මේක තියෙන ඔප්ෂන්ස් පැත්තෙන් දේවල් කියන්න තියෙන්නේ. ඒ වගේම මෙමරි පොසිෂන්ස් තුනක් තියෙනවා ඩ්‍රයිවර් පැසෙන්ජර්ස් දෙන්නටම. මෙමරි සීට් ඩ්‍රයිවර් පැසෙන්ජර්ස් දෙන්නටම. එයාබැග්ස් කොච්චරක් තියෙනවා? එයාබැග්ස් මේකේ 8 එයාබැග්ස් තියෙනවා. හරි. ස්පීකර්ස් ගත්තොත් 23 ස්පීකර්ස් තියෙනවා. හහහ ඒ වගේම මේකේ කලයක අත් වශයෙන්ම කියනවා නම් 2 ටෝන් රෑ කලයකක් යන්නේ එස්ප්‍රෙසෝ කියන බ්‍රවුන් එක තමයි ස්ටියරින් එකටයි සීට්ස් වලටයි ඒගොල්ලෝ දීලා තියෙන්නේ. ඒ වගේම මේ ඩෑෂ් එකට ඒගොල්ලෝ ආමන්ඩ් බ්‍රවුන් කියන කලයකින් තමයි මැච් වෙන විදියට කරලා තියෙන්නේ. දකින්න තියෙන සතුටුම දේ තමයි ලංකාවේ දැනට මේ 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 වගේ වාහනයක් මේ ඉතුරු වෙලා තියෙන එකද? මොකද වාහන ආවෙ නැති නිසා ඒක හරි සතුටුයි. මොකද දකින්නත් ආසයි වාහන දැන් සෑහෙන කාලෙක ඉඳන් ලංකාවට ඉම්පෝට් කරපු නැති නිසා. එන්ජින් එක අපි බලන්නත් ඕනේ. නුවන් මොකද කියන්නේ තින්? මේක දී ටෙක්නොලොජි එකත් එක්ක සමහර දැන් මේක ප්ලග්ඉන් හයිබ්‍රිඩ් වාහනයක්නේ. ඔව්. එතකොට මේ එහෙම කියලා තමයි අපි ඉන්ට්‍රොඩියුස් කරේ. ඔව් ඉන්ට්‍රොඩියුස් කරේ. එතකොට දැන් P400 ප්ලග්ඉන් කන්සෙප්ට් එකක් කිව්වහම මේ හයිබ්‍රිඩ් වලින් ටිකක් මෑත කරලා EV පැත්තට බර වාහනයක්. එතකොට EV ඒ කැටගරියත් එක්ක යනකොට විශේෂත්වය තියෙන්නේ මේ මේ වාහනය සමාගම් නිෂ්පාදන සමාගම් කීපයක් යටතේම කාලයක් මේ වර්ධනය වුණු කම්පැනියක් නිසා. එතකොට ඒ සියලුම කම්පැනිස් වල තියෙන තාක්ෂණයේ එක එක් වූ වාහනයක් විදිහට අපිට දකින්න පුළුවන්. ඉතින් විශේෂත්වය තියෙන්නේ දැනට ලෝකේ පාවිච්චි කරන ප්ලග්ඉන් හයිබ්‍රිඩ් කන්සෙප්ට් එකේ. දැන් අපි දන්නවා හයිබ්‍රිඩ් වාහනයක සහ EV වාහනයක ප්‍රධාන දෙයක් තමයි රීජෙනරේටිව් බ්‍රේකින් කියන එක. ඔව්. ඒක බ්‍රේක් කරන අවස්ථාවේදී බැටරි යම් ප්‍රමාණයක් කාර් ඕපනේ කරගන්න. එතකොට දැන් ප්ලග්ඉන් කන්සෙප්ට් එකේ බලාපොරොත්තු තමයි වැඩි EV රේන්ජ් එකක් drive කරන්න. හා. එතකොට ඒ EV රේන්ජ් එක drive කරනකොට බැටරි තියෙන කැපැසිටි එක drain වෙනවා. ඉතින් ඒක ආරක්ෂා කරගත්තොත් තමයි යම් ප්‍රමාණයක් දුවන්න පුළුවන්. ඉතින් ඒකෙදී රීජෙනරේටිව් බ්‍රේකින් කියන එක වැදගත්. මේ වාහනේ තියෙන විශේෂත්වය තමයි වාහනේ අපි යන්න drive කරන ඉස්සෙල්ලා navigation system එක හරහා මේ range rover plug-in hybrid concept එකේ මම කියන්නේ ඒ drive කරනකොට අපි road එක දෙනවා නම් අපි අහවල් තැනට යන්නේ කියලා. පොළවේ තියෙන භූ විෂමතාවය අනුව පාරේ තියෙන ස්වභාවය එයා සැලකිල්ලට අරගෙන ඒක satellite එක connect වෙන්න ඕන වාහනේ. ඔයා කිව්ව කාරණාවක් මෙතෙන් දෙනවා. මොකද හැම option එකක්ම අපිට පාවිච්චි කරන්න පුළුවන් ද කියලා මේ වාහනේ දීලා තියෙනවා. එතකොට ඒ පොළවේ තියෙන ස්වභාවය අනුව එයා තීරණය කරන මිලි තත්පර ගාණක් ඇතුළත කොච්චර රීජෙනරේටිව් වෙන්න ඕනද කොච්චර බැටරිය charge වෙන්න ඕනද කොච්චර speed එකකින් යන්න ඕනද කියන එක. එයා customize කරගන්න වාහනේ තියෙන road එකත් එක්ක energy saving එක. හරි. ඒ හරහා උපරිම කාර්යක්ෂමතාවයක් ලබා දෙනීම සැලසුම් කරනවා. ඉතින් ඒක පරිගණකගත වැඩසටහනක්. මම හිතන්නේ දැනට ලෝකේ වාහනවල ඉහළින් මේ තාක්ෂණය පාවිච්චි කරන Range Rover වාහන. Thank you very much. මේකේ total මට engine capacity එක BHP එක මෝටර් එකත් එක්ක පවර් එක හැදෙන එක ප්‍රමාණය කොහොමද වදන්නේ? ඔව් අතෝෂම කියනවා නම් මේකේ එන්ජින් කැපැසිටි එක ගත්තොත් මේක PHEV vehicle එකක් plug-in hybrid electric vehicle එකක්. මේක මේක P400E කියන කැටගරිය එකට තමයි එන්ජින් ටයිප් එකට තමයි අදාළ වෙන්නේ. මේක 2 ලීටර් එන්ජින් එකක් තියෙන්නේ. මේකේ ඉන්ජිනියම් කියන Land Rover සහ Jaguar අද එන්ඩමික්ම විදිහට තමයි ක්‍රියේට් කරලා තියෙන high performance high accuracy powerful engine එකක් හැටියට. මේක ටෝක් එක ගත්තොත් 640 Newton meter ටෝක් එකක් තියෙනවා. මේකේ මෝටර් එක 85 මෝටර් එකක් තියෙන්නේ. ඒ වගේම කියනවා නම් මේක ස්පීඩ් එක ස්පීඩස් මේ යන්න පුළුවන් 220 km/h 100 to 0 to 100 කොච්චර 7.3 seconds වලින් reach කරනවා. ෆ්‍රන්ට් පුළා. රයිට්. SUV වාහනයක්. මේකේ varieties ගොඩක් තියෙනවා. S HSC SC autobiography and highest performance එක SVR කියන එක. මේක තමයි autobiography variety එකේ vehicle එක. Right. ලංකා කීයක් දැන්ට තියෙනවද මේකේ? Autobiography ලංකාවේ සාමාන්‍යයෙන් ගොඩක් තියෙනවා. ඔව්. මේ කලයකත් එක්ක කලයක මේ කලයකේ වහන ඔටෝබයෝග්‍රෆි තුනක් වගේ තමයි යුනිට්ස් තියෙන්නේ. SVR එකේ මේ කලයකේ දෙකක් විතර තියෙනවා highest performance එකේ. Right. මාකට් එක ලංකාවේ දැන් කීයක් වගේ වෙයිද? මාකට් එකේ දැන් තත්ත්වයේ ඇතුළත ඒ කියන්නේ සාමාන්‍යයෙන් ගොඩක් අමාරුයි කියන්නේ මොකද සාමාන්‍යයෙන් unregistered 0 mileage SUV එකක් Range Rover 2018 autobiography එකක් මේකත් සාමාන්‍යයෙන් 40 million විතර exceed වෙනවා. අනේ දැන් තියෙන තත්ත්වයේ හැටියට. තියෙන තත්ත්වයේ හැටියට දැන් ඉතින් මාකට් එකේ නැති නිසා ඒකත් ගාන කියන්න බෑ. ඉතින් මේවා
diamond වගේ වෙලා තින්නේ අද වෙනකොට මේ වගේ වාහන right නදුල් thank you very much වාහනට explain කරා ඒ වගේම ඔයගේ තාත්තිට thank කරන්න ඕනේ අද වාහනේ දුන්නානේ මිස්ටර් නියල් ගොඩාක් ස්තුතියි ඔයා වාහනේ අපිට අද එව්වට ඒ වගේම හරි වටින විදියට පුතා එක හොඳට explain කරා මට ගොඩක් දේවල් කතා කරන්න උනේත් නෑ එයා හොඳට මේ දේ කරපු නිසා පොඩි break එකක් ගන්න අපි last break එකෙන් පස්සේ අපි ආයෙත් හම්බු වෙමු ब्रेकिंग पास अभी संबंध है ना क्लासिक का सेगमेंट एक टाइम ना अभी लास्ट ही खेत्रम समान काय का गिनाल लती है ना अबे क्लासिक क्यों डर में के नंबर के बैलों का मैं कहने को लिखा ने वो मतलब क्लासिक वैन नहीं किया है भाई मेरे के क्लासिक हिस्ट्री का तीनों क्लासिक काय का इधर तीन काय के ये विधियों टम अदर ब्रांड न्यू कार्स विधियों टम अदर मैन्युफैक्चर करने निजा मेरे अभी पारण मॉडल तालूत मॉडल सामान काम तीन निजा अदर तीन तीन ऑप्शन वेनासा तीन निजा नमूत ए क्लासिक लुक तीन मे काय पैदल करना कथा करना अभी लास्ट कर तीन मम एक यन कालीन चुट्टक मम अमकुदे फेसबुक के प्रश्न किद्रीपत कर लीन निशा ये प्रश्न पड़ी अवस्था दिन्न निशा मंगी पोड कथा करना नुन मेन मेहमे प्रश्न तीन अहल दिलशात में मेहम प्रश्न मगे अहल तीन मेनुअल ट्रांसमिशन तीन कार रेखा ऑटो ट्रांसमिशन कराट पास अवलक नद नीति में तत्व मुखद अहल तीन मेनुअल ट्रांसमिशन तीन ऑटो ट्रांसमिशन कर मेनुअल ट्रांसमिशन इंजिम ट्रांसमिशन विनाश करना प्रश्न तीन ऑटो ट्रांसमिशन पावचर क्रम ऑटो ट्रांसमिशन वर्ग तीन එතකොට මේක හයිඩ්‍රොලික් ඔපරේටර් වෙන එකක් නම් සාමාන්‍ය වාහනිකුණ තියන්න පුළුවන් කමක් තියෙනවා. නමුත් එන්ජින් එකේ ටෝක් එක ට්‍රාන්ස්මිෂන් එකත් එක්ක මැච් වෙන්න ඕන. ට්‍රාන්ස්මිෂන් එකත් එක්ක මැච් නොවුනොත් ධාවනයේ යම් ප්‍රශ්න ඇති වෙනවා. ඒතකොට සස්පෙන්ෂන් පද්ධතිය, ඒතකොට ස්ටීරින් ඒ සියල්ලටම මේ සිස්ටම් එක මැච් වෙන්න ඕන. ඒ ගැන සැලකිලිමත් වෙනවා. ඉලෙක්ට්‍රොනික ෂිෆ්ට් එකක් තියන්න පහසු වෙනවා. මොකද කික් ඩවුන් වගේ දේවල් ඉලෙක්ට්‍රොනිකල් කන්ට්‍රෝල් වෙන නිසා. ඉතින් අර හයිඩ්‍රොලික් ඔපරේටර් එකක් නම් තියන්න පුළුවන්. හැබැයි ටෝක් එක මැච් වෙන්න ඕන. टॉक के मैच इन्होंने राइट हरे अभी तब एक प्रश्न मैं अलुते नोयल मारु कराट पास से हतल हीट भीतर अडवें दुआन ओण है बाइक के कट वगैरह वाहन कार वोल्ट ऑयल मारु कराहा में कोचर ऑयल मारु करने ओण है कोचर काले किंदी की लाइक आता हालत ही ना ये में हतल हीट अडवें दुआन ऑयल मारु कर නැහැ ඔයිල් මාරු කරා කියලා එහෙම නම් විශේෂත්වයක් නැහැ. විකුම් තමයි මේක අහලා තින්නේ. ඔව් එහෙම මයිලේජ් එක හතරට අරින්න දුවන්න ඕන කියලා තත්ත්වයක් නැහැ. දැන් මෙහෙම තියෙන ඔයිල් මාරු කරන කාලේ තියෙන එක අපි දාන ඔයිල් එක සහ දාවන තත්ත්වයන් මත. එතකොට ඕනම වාහනයකට තියෙනවා පීරියඩිකලි මේන්ටෙනන්ස් ෂෙඩියුල් එකක්. ඒ ෂෙඩියුල් එක මත තමන් පාවිච්චි කරන සින්තටික් ඔයිල්ද නැත්නම් මිනරල් ඔයිල් එකක්ද කියන එක වෙනස් වෙනවා. ඒක බයික් එකේ වෙනස් විදියකට කාර් එකේ වෙනස් විදියකට තියෙනවා. හරි. නදීජ මට මෙන්න මේ ප්‍රශ්නට උත්තර දෙන්න මේ කුලින්දු මේ ප්‍රශ්නේ අහලා තින්නේ වාහනයක පාට මාරු කරනවා නම් RMB එකේ අනුමැතිය ගන්න ඕනේද පේන්ට් කරාට පස්සේ අනුමැතිය ගන්න පුළුවන්කමක් තියෙනවද ඔව් සමිත දැන් වාහනේ වර්ණය මාරු කිරීමක් සම්බන්ධව ප්‍රශ්නේ තියෙන්නේ එතකොට වාහනේ අනන්‍යතාවයට අනිවාර්යෙන් වර්ණය කියන කාරණාව බලපානවා එතකොට අනන්‍යතාවයේ සම්බන්ධ වෙන කාරණයක් වෙනස් කරනවා නම් අනිවාර්යයෙන්ම මෝටර් ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල්වරයාගේ పూర్ව අවසරය ලබාගත යුතුයි. එතකොට ඒ අවස්ථාවේදී CMT 72 CMT 130 කියන ආකෘති පත්‍රයන් යටතේ ඉල්ලීමක් සිදු කළ යුතුයි. අනිත් පැත්තට දැන් සමීර සමහර අවස්ථාවේදී වාහනේ පාට මාරු කරලා ගිහිල්ලා අවසර ලබා ගන්න අවස්ථාවක් තියෙනවා. නමුත් මෙන්න මේ දේ මතක තබා ගන්නට ඕනේ මෝටර් ප්‍රවාහන පනත 194 වන වගන්තියටත් ගත්තොත් එහෙම එවැනි අවස්ථාවකදී ඒ කියන්නේ పూర్ව අවසරයකින් තොරව වාහනේ ස්වභාවය වර්ණය කියන කාරණාවන් වෙනස් කරලා තියෙනවා නම් එවැනි අවස්ථාවක ලිඛිත දැන්වීමක් අයිතිකරු වෙත කරලා වාහනේ ධාවනයේ පවා නතර කරන්නට හැකියාවක් තිබෙනවා. ඉතින් ඒක නිසා ශ්‍රී ලංකාවේ නීතිමය තත්ත්වය අනුව ගත්තොත් වඩා හොඳයි නීතිගරුක පුරවැසියෙක් හැටියට పూర్ව ලිඛිත අවසරය ලබාගෙන වාහනේ කලර් එක චේන්ජ් කරනවා නම් නේනුක අහලා දිනවා මෙන්න මෙහෙම ප්‍රශ්නයක් මගේ ෆාදර්ගේ මගේ තාත්තගේ බයික් එකක් තියෙනවා. හැබැයි තාත්තා ඉන්නේ ලංකාවේ නෙවෙයි කියලා මට දැනගන්න ඕනේ තාත්තා නැතිව මට බලපත්‍රය අලුත් කරගන්න පුළුවන්ද කියලා. ඔව් මං හිතන්නේ ආදායම් බලපත්‍රය වෙන්නේ නැති ඕනේ.
आदाय बलपत्र अतम अलू करगनीमे पहासुखम तीवन समीर अभी ऑनलाइन सिस्टम में कह रहा है ये सन्दू धनगते तो करुण कीपैक्न एक पास वाहन अंक चसीनाबक इवागे रक्षण साहति के अंक धूमसाहति के लागत्र पास यही अंक इवागे मीट पेर आदाय बलपत्र अंक नोय कारण तीन वना जीओवी डॉट एल के वेबाडवियार आदाय बलपत्र ऑनलाइन संबंध क्लच मूलिक करगन मे एसी पद्धति कारण तेक अभी वीडियो एक एनिमेशन एक बलन गमम कारण पुडक अभी पेहदली कर कटयुत कर मुखन पेहदली कर लेंट अद पैदल के लिए पड़ी मे मे दिन वाले सामान्यार तीन मे कंप्रेसर नवत पावचिक नोट कटल तीन गुडाइए एक हेतु अभी दाँडो कंप्रेसर ड्राइव करना क्रम देखा तीन पदार्थ वासी एक बेल्ट ड्राइव एक सह डायरेक्ट ड्राइव के लिए इतना मे बेल्ट ड्राइव के यदि तीनों तब क्रम फिक्स डिस्प्लेसमेंट एंड वेरिएबल डिस्प्लेसमेंट के लिए कंप्रेसर देखा तीनों දැන් මම අපි හිතන විදිහට දැන් ගොඩක් වෙලාවට මේ වේරියබල් ඩිස්ප්ලේස්මන්ට් තියෙන කම්ප්‍රෙෂර් එකට ගොඩක් වෙලාවට ෆික්ස් ඩිස්ප්ලේස්මන්ට් තියෙන කම්ප්‍රෙෂර් මාරු කරන අවස්ථාවල් තියෙනවා. ඔව්. ඒතර සමහර මේ මිතන්න දැන් ඇත්තටම ඉස්සෙල්ලා දැන් මීට ඊයේදී ආවේ ඇත්තටම ෆික්ස් ඩිපොසිට් ෆික්ස් ඩිස්ප්ලේස්මන්ට් කියන මේ කියන්නේ ක්ලච් මොඩල් කියන කම්ප්‍රෙෂර් එක. ඔව්. ඒතර මේකේ තියෙන අවාසි නිසා තමයි මේ වේරියබල් ඩිස්ප්ලේස්මන්ට් කියන කම්ප්‍රෙෂර් එක ආවේ. ඔව්. ඒ කියන්නේ සෙන්සර් මොඩල් කියන එක. එතකොට දැන් මෙතනදී ඇතර ආපව නැවත ආපස්සට යනකොට තියෙන අවාසි ටික මේකේ ආපව එන්න පුළුවන්. ඒක නිසා බලන්න පුළුවන් අපි මේකේ තියෙන වාසි මේ වේරියබල් ඩිස්ප්ලේස්මන්ට් එකේ තියෙන වාසි මොනවද කියලා මේ අවස්ථාවේ. ඒතර අපි පොඩි වීඩියෝ ක්ලිප් එකක් තියෙනවා ඒක දිහා බැලුවොත් පේනවි ඇතර මේ ක්ලච් එකයි ක්ලච් ඉන මොඩල් එකයි එමෙ නැත්තම් වේරියබල් කියන එකේ වෙනස මොකද්ද කියලා. දැන් මේකේ පේනවා ඇති අපිට අර ක්‍රැන්ක් කේස් එකේ තියෙන ස්විච් ප්ලේට් එකක් සම්බන්ධයිලා. මෙන්න මේ ස්විච් ප්ලේට් එක තමයි ඇත්තටම ක්ලච් මොඩල් එකේදී වෙන්නේ මොකද මේ ස්විච් ප්ලේට් එක ෆික්ස් වෙලා තියෙන්නේ. මේකේ වේරියබල් කරන්න බෑ. නමුත් වේරියබල් ඩිස්ප්ලේස්මන්ට් එකේදී අර ස්විච් ප්ලේට් එක වේරි කරන්න පුළුවන් අර සෙන්සර් වැල් එකේ. ඒතර වෙන්නේ අර පිස්ටන් එක අරති අර අර වේරි වෙනවා පේන්නන එක අර. මේක වේරි කරනවා මොකද අර ස්විච් ප්ලේට් එක. ක්ලච් මොඩල් එකේ මේ මේක වේරි කරන්න බෑ. මේ වේරි කිරීමේ තියෙන වාසිය තමයි අර පිස්ටන් එක ගමන් කරන දුර අඩු වැඩි කර ගන්න පුළුවන්. उदाहरण के पिस्टन गमक दूर अड़ी कर स्वेस प्लेट अड़ी मेतन उदाहरण डिस्प्ले का दूर इतना मुखद पिस्टन दूर दूर गमन कर लोड अड़ी इंजिन දැන් RPM එක වැඩ කර RPM එක මැක්සිමම් RPM එක යනවා කියන්නේ එතකොට ෆික්ස් ප්ලේට් තියෙන ෆික්ස් ඩිස්ප්ලේස්මන්ට් එක තියෙන එක වැඩිපුර ඒක ගමන් කරනවා. එතකොට අනවශ්‍ය ලෙස රිෆ්‍රජර් නිෂ්පාදනයක් වෙනවා. හැබැයි RPM එක ඒදියරම යන එකේදී වේරියබල් ඩිස්ප්ලේස්මන්ට් එකේදී වෙන්නේ මොකද? අර පිස්ටන් එකේ දුර අඩු කර ගන්නවා. එතකොට වෙන්නේ නිෂ්පාදනය අඩු කර ගන්න අවශ්‍ය දේ. ඉතින් මේ වාසිය තියෙනවා. අනිත් කම අයිඩල් අවස්ථාවේදී. අයිඩල් අවස්ථාවේදී මොකද වෙන්නේ? අයිඩල් අවස්ථාවේදී ෆික්ස් ප්ලේට් ෆික්ස් ඩිස්ප්ලේස්මන්ට්කේදී ඒ විදිහම ගමන් කරනවා. එතකොට මොකද වේරියබල් එකේදී දුර අඩු කර ගන්නවා. ඉතින් මේ විදිහට ගත්තාම මේක ගොඩක් ෆෝල් වලට බලපෑමක් ඇති කරලා තියෙනවා. ගුඩ්. හරි. අපි පැහැදිලි ඒ කාරණේ බොහොම ස්තුතියි වටින දේවල් ගන්නවා පැහැදිලි කරලා දුන්නා. රයිට්. ක්ලාසික කාර් එකක් කියලා ගෙනලා තියෙනේ බ්‍රෑන්ඩ් නිව් කාර් එකක් රෙජිස්ටර්ඩ් කාර් එකක්. හැබැයි 2010 අලුත් ටෙක්නොලොජි යූස් කරගෙන අදටත් එන මේ වාහන තියෙන සමීර ඉතින් ඒ ඒ එන වාහනයක් තමයි මේ කේට්‍රම් 7 කියන වාහනේ සමීර බ්‍රිටිෂ්
බ්‍රිටිෂ් බ්‍රෑන්ඩ් එකක්. කේට්‍රම් 160S කියන මාදිලියේ වාහනයක් තමයි සමීර ගෙනල්ලා දින්නදී අපි 2016 නිෂ්පාදනය කරලා දින්නේ. 1957 තමයි සමීර මේ වාහනේ මුලින්ම නිෂ්පාදනය කරන්න ගන්නේ. හැබැයි කේට්‍රම් කියන නමින් නෙමෙයි සමීර, Lotus 7 කියන Lotus කියන්නේ අපි දන්න කවුරුත් දන්න මේ Lotus බ්‍රෑන්ඩ් එක. ඉතින් Lotus සමාගම සමීර 1972 වෙනකන් මේ හැබැයි Lotus බ්‍රෑන්ඩ් එකක් තාම එහෙම එනවා. ඔව් බ්‍රෑන්ඩ් එක තිබ්බට සමීර මේ Model 7 කියන එක තමයි හිට් උනේ ගොඩක්. Model 7 එක නවතිනවා 1900 මං කිව්වාගේ 73 වගේ නතරන ප්‍රොඩක්ෂන් එක. හරි. එතනින් එහාට සමීර මේ කේට්‍රම් කියන්නේ Lotus 7 එක බෙදා හැරපු ඩීලර් කෙනෙක් වගේ කෙනෙක්. ඉතින් කේට්‍රම් තමයි සමීර එතනින් එහාට අද වෙනකන් මේ වාහනේ ගහන්න සියලුම රයිට්ස් අරගෙන අදටත් නිෂ්පාදනය කරන්නේ. හරි. අපි ෆ්‍රන්ට් එකේ ඉඳන් මොකද මේ වාහනේ ගත්තාම මේකේ තියෙන ඩිසයින් එකත් එක්ක ඇයි මේ වගේ ඩිසයින් එකක් එන්නේ? අහුගා මේක ස්පීඩ් කාර් එකක්. එහෙම නැත්නම් ස්පෝර්ට් කාර් එකක්. එහෙම නැත්නම් මේක රැලි වලට පාවිච්චි කරන කාර් එකක් කියන එකද දෙය තමයි දැක්ක ගම ඒ කාලේ ඉඳන් ඒ කාලේ තියෙන අපි කියන්නේ රේසින් කාර් වල තියෙන මොඩල් එකක් තමයි මේ කාර් එකේ දැළු බැල්මටම දකින්න තියෙන්නේ. එතන ඉඳන් අපි කතා කරගෙන යමු. Lotus Mark 1 කියන එක සමීර ඇත්තටම Mark 1 to 6 මේ ඒ රේන්ජ් එක නිෂ්පාදනය කරන්නේ අර මඩ් රේසින් වගේ එංගලන්තේ පාවිච්චි කරපු තරඟාවලිය වලට සඳහා තමයි යොදාගත්තේ. ඉතින් මේ Lotus 7 කියන වාහනේ තමයි සමීර ඒගොල්ලන්ගේ ලොකුම හිට් එක වෙලා මේ සෑහෙන විකිණෙන්නේ. right ඉතින් මේ අපි දැන් අද කේට්‍රම් 7 කියවට සමීර මේකේ ආරම්භය Lotus 7 එක. ඔව් Lotus 7 එක නිෂ්පාදනයට බේස් කරගන්න සමීර Formula 2 Lotus කාර් එකේ ස්ට්‍රක්චර් එකම තමයි බේස් කරගෙන මේ බොඩි ස්ට්‍රක්චර් එක මේ නිෂ්පාදනය කරන්නේ. ඒක තිබ්බ ෆෝමියුලා කාර් එක තමයි මේ. ඔව්. right. okay. wheel එකේ size එක? wheel එකේ size එක ගැන කියනවා නම් සමීර size 14 අඟල් 14 rim එකක් එන්නේ. මේක upgrade එකක් දීගෙන තියෙනවා සමීර මෙහි ඉමිකරු මේ ගෙන්නනකොට alloy wheel එකක් යොදාගෙන තියෙන original alloy wheel එක. නැත්තම් steel rim එකක් තමයි මේකට 2010 එන්නේ steel rim එක. ඔව්. ඒ කියන්නේ steel rim එක ඕන නම් ගන්න පුළුවන්. එහෙම නැත්තම් මේ alloy wheel එකක් අප්ග්‍රේඩ් කරගන්න පුළුවන්. right මේ සම්පූර්ණ එන්ජින් එකේද මේකේ සම්පූර්ණ තියෙන්නේ මේ කැලේ දෙන්නේ. මේ කොටස විතරයි සමීර තියෙන්නේ එන්ජින් එකට. ඒ බොඩි ස්ට්‍රක්චර් එක ගැන කියනවා නම් සමීර මේක ටියුබ් ෆ්‍රේම් එකක් තමයි බොඩි ස්ට්‍රක්චර් එකේ තියෙන්නේ. ඒ කියන්නේ චැසි එකක් නැහැ. ටියුබ්ස් පයිප් වර්ලින් හදපු ටියුබ් ෆ්‍රේම් එකක් උඩ සම්පූර්ණම ඇලුමිනියම් වලින් තමයි බොඩි එක නිෂ්පාදනය කරලා තියෙන්නේ. ස්පයිඩර් ෆේස් විදියට තියෙන එකක්. හරි. අයෝ මම අපි එනවා වාහනේ බොඩි ස්ට්‍රක්චර් එකත් එක්ක ගත්තාම හීනි දිගයි වාහනේ. ඉතින් ඒක තමයි තියෙන්නේ. ඒ වගේම අපි ගත්තොත් වාහනේ බොනට් එක සහ ඉස්සරහා ප්‍රමාණය ලොකු විදිහේ දිගක් තියෙනවා. සාමාන්‍යයෙන් වාහනේ 3/2ක ප්‍රමාණය සාමාන්‍ය ගිහිලා තියෙනවා. ඉස්සරහා කොටස 3/1ක වගේ ප්‍රමාණයක් තමයි ඩ්‍රයිවර් පැසෙන්ජර් කම්පාර්ට්මන්ට් එක දෙන්නෙකුට යන්න පුළුවන් විදිහට සම්පූර්ණයෙන් හදලා තියෙනවා. පොඩක් කතා කරමු මේ ඒරියා එකේ තියෙන දේවල් සහ ඒකේ තියෙන ඩිසයින්. ඒත් එක්කම සමීර පෙන්වන්න ඕන මේ රෝලර් කේජ් එකක් යොදාගෙන තියෙන පිටිපස්සේ පෙරළුනොත් ආරක්ෂාවට ඇතුළේ යන කෙනාගේ ඩ්‍රයිවර්ගේ ආරක්ෂාව ගැන කියලා රෝලර් කේජ් එකකුත් යොදාගෙන තියෙන ෆැක්ටරි එකෙම්ම. ඒත් එක්කම සමීර කියන්න ඕන පිටිපස්සේ රෝදර් සයිස් එක වෙනස් නැහැ. සේම් සයිස්. හැබැයි ඇත්තටම සමීර මේ කාර් එක මේ කිට් කාර් එකක් විදිහටත් ලෝකේ නිෂ්පාදනය වෙනවා. දැන් අපිට ඕන නම් අපිට උනත් හදාගන්න පුළුවන් සමීර. හැබැයි මේ කියන්නේ මේ ෆැක්ටරි ස්පෙක්ස් වලටම නෙමෙයි අපිට කස්ටමයිස් කරගෙනත් හදාගන්න පුළුවන් මේ කාර් එක. ඔව්. ඉතින් මේ අද ගෙනල්ලා දින වාහනේ විශේෂත්වයේ තියෙන සමීර Lotus 7 කිහිපයක් තියෙනවා. ෆැක්ටරි බිල්ඩ් කාස් කිහිපයක් ලංකාවේ තියෙනවා. හැබැයි කේට්‍රම් කියන මොඩල් එකෙන් මේ වාහනේ විතරයි සමීර මේ ෆැක්ටරි එකෙන්ම හදලා ආපු ඔරිජිනල් කාර් එකකට දීන්නේ. හරි. ඔකේ. අපි පිටිපස්සට ආම තියෙන දේවල් normal එදත් කාලේ තියෙන විදිහටම තමයි ටේල් ලයිට් එක. ඔව් ටේල් හරිම බේසික් විදිහට තමයි සමීර මේ ටේල් ලයිට්ස් ඔක්කොම සියල්ලම නිෂ්පාදනය කරගෙන තින්නේ. ඒත් එක්කම රිවර්ස් ලයිට් ටැංක් එකද මෙතන? ඔව් පෙට්‍රල් ටැංක් එකත් පෙට්‍රල් දාන්නත් අපිට මෙතන තමයි තියෙන්නේ. ඒත් එක්කම මේ නම්බර් ප්ලේට් ලයිට් එකත් පේනවා සමීර මේ අර මොරිස් මයිනස් වලට එම්බීස් වලට ආපු විදිහේ පරණ ස්ටයිල් එකටම හැබැයි ප්ලාස්ටික් වලින් මේ හදලා තින්නේ. එක්සෝස් එකයිද තියෙන්නේ? ඔව් ඒක සිංගල් එක්සෝස්. සිංගල් එක්සෝස් මේ පැත්තේ තමයි එක්සෝස් එක තියෙන්නේ. කොහොමද මේක නගින්නේ අපි? නගින්නේ ඇත්තටම සමීර දොරවල් නැහැ. ඉතින් උඩින් තමයි ඇතුළට බහින්න ඕන. මේ දැන් සමීර ඉස්සල්ලා දකින්නේදී මම මේ බොහොම අමාරුවෙන් ඇතුළට නැගලා වාහනේ ගත්තා. මේක ඇල්ල අපිට අයින් කරන්න පුළුවන්. ඔව් අයින් කරන්න පුළුවන් සමීර. ඒත් එක්කම දැන් මේ හොඳ ප්‍රශ්නය සමීර මේ මතක් කරේ මේ දෙපැත්තේ සයිඩ් කර්ටන්ස් සහ
මේ leather interior එකත් එක්කෙන package එක සමීර spec කියලා කියන්නේ මේ මේ වාහනේ විශේෂත්වයක් තියෙන කියන්නේ අනික් වාහනෙට වඩා පොඩ්ඩක් මුදලින් වැඩි මේ spec කියන එක මොකද leather interior එකත් එක්ක මේ side curtains ඔක්කොම යොදාගෙන තියෙන හින්දා ඒ විදිහට වාහනේ නැග්ගට පස්සේ ඇත්තටම මේක සාමාන්‍යයෙන් ගත්තොත් පොඩි කෙනෙකුට කකුල් දිගේ හීනි කෙනෙකුට තමයි ගැලපෙන්නේ නැත්නම් නගින්නයි බහින්නයි හරිම අමාරුයි ෆ්ලෙක්සිබල් කෙනෙකුට තමයි ඇත්තටම මේ වාහනේ ඩ්‍රයිව් කරන්න පුළුවන්කමක් තියෙන්නේ අනිවාර්යයෙන් ඒක ඔළුවේ තියාගන්න ඒ විදිහ අයට විතරයි මේ වාහනේ තියෙන්නේ හරි මොනවද ඩෑෂ්බෝඩ් එකේ තියෙන දේවල් ඩෑෂ්බෝඩ් එකේ සමීර හරිම බේසික් මීටර්ස් කීපයක් තියෙන්නේ රෙව් කවුන්ට් එකක් තියෙනවා එතකම ස්පීඩෝමීටර් එකක් තියෙනවා ෆුවෙල් ෆුවෙල් සහ ඔයිල් ප්‍රෙෂර් සහ ටෙම්පරචර් මීටර්ස් තමයි යොදාගෙන තින්නේ එතකම පුෂ් ස්ටාර්ට් ක්‍රමයට තමයි ස්ටාර්ට් කරගන්න ගියර්ස් කොච්චරද 5 ෆෝවර්ඩ් ගියර් බොක්ස් එකක් තියෙන සමීර එතකම මෙහෙ තව දෙයක් විශේෂ දෙයක් සඳහන් කරන්න ඕන සමීර මේකේ මේ කේට්‍රම් වාහනේ නිෂ්පාදනය කරනකොට උන් මූලිකම කන්සෙප්ට් එකක් කරගෙන තින්නේ weight to power කියන රේෂියෝ එක මේන්ටේන් කරගන්න ඒ කියන්නේ බර අඩු වෙලා power එක වැඩි කරගන්න ක්‍රම තමයි යොදාගෙන තින්නේ ඉතින් මේකට වැඩි ලොකු බරක් තියෙන එන්ජින් එකක් යොදාගත්තොත් සමීර එතන ඒගොල්ලන්ගේ කන්සෙප්ට් එක ෆේල් වෙන නිසා උන් සුසුකි එන්ජින් එකක් තමයි පාවිච්චි කරලා තින්නේ 600 cc 3 සිලින්ඩර් ටොප් ස්පීඩ් එක කොච්චරද ටොප් ස්පීඩ් එක පැයට සැතපුම් 150ක් කියලා තමයි තියෙන්නේ මේ මීටර එක ඒත් එකම 0 to 100 ගන්න පුළුවන් සමීර තප්පර 5.0 ගානක් වගේ ඇතුළත 0 to 100 ගන්න පුළුවන් එන්ජින් එකේ සයිස් එක මොකද්ද එන්ජින් එක සමීර 600 cc ටර්බෝ චාර්ජ් එන්ජින් එකක් තියෙන්නේ 3 සිලින්ඩර් සම්පූර්ණ සුසුකි එන්ජින් එකක් තමයි සමීර සුසුකි පවර්ඩ් එන්ජින් එකක් තමයි යදාගෙන ඉන්නේ. හරි ලයිට් වේට් එකක් තියෙන්නේ. ඔව් පේනවා. ඇත්තටම බරක් නැහැනේ සමීර. බොනට් එකක් ඔය වගේ උස්සන්න පුළුවන් කියන්නේ. මේ තියෙන්නේ එන්ජින් එක බලන්න කොයි වගේද එන්ජින් එකේ තියෙන දේ. හරිම පොඩි එන්ජින් එකක් තියෙන සමීර. ඒත් එකම මේ ඉදිරිපස්ස සස්පෙන්ෂන් සිස්ටම් එක ගැන කතා කරනවා නම් සමීර মালටි ලින්කේජ් සස්පෙන්ෂන් සිස්ටම් එකක් තමයි යොදාගෙන තින්නේ මේ මේකේ ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් එකත් එක්ක මේ රෝඩ් හැන්ඩ්ලිං වලට ලේසි වෙන්න ඒත් එකම සමීර දැන් මේ 600 cc එන්ජින් එක යොදාගෙන තියෙන මේ වාහනේ සමීර සාමාන්‍යයෙන් ඩ්‍රැග්ස් වලට එහෙම පාවිච්චි කරන්න පුළුවන් ඒත් එකම තව 2.3 ලීටර් ලොකු එන්ජින් එහෙම යොදාගත්ත වාහන තියෙනවා ඒක ඒවා ගොඩක් අර රේස් කියන්නේ අර ස්පීඩ් රේසිං වලට තමයි යොදාගත්ත සමීර මේක ඩ්‍රිෆ්ට් කරන්න वाहनिया අපිට පෙන්වන්න පුළුවන් වුණාද ඔටෝ විෂන් ප්‍රෝග්‍රෑම් එකේ මේ හිමිකාරීත්වය තියෙන්නේ සමීර මිලිදු මල්ලවාරච්චි මගේ මිත්‍රයාට හරි කෙටි කාල සීමාවක් තුළ කෙටි දැනුම් දීමකින් ටග් ගාලා එවුවා ඉතින් බොහොම ස්තුතිවන්ත වෙනවා මේ අස්ස මිලිදු ගොඩක් ස්තුතියි ඔයාගේ කායක වුණාද අපි පෙන්නවා ඉතින් ඔයාගා මේ වගේ හොඳ කායකක් තිබ්බා ඒ නිසා අපිට දුන්නා ඒ නිසා තමයි අපිට පෙන්වන්න පුළුවන් උනේ කායක ගොඩක් ස්තුතියි රංජු thank you very much ඔයාටත් අපි ඔව් මේ අනිත් එක මම දැක්කේ දැන් මේ අවුරුද්දට පළවෙනි වතාවට අද නෑ දෙවෙනි වතාව දෙවෙනි වතාව ශි වෙල් ඩන් දැක්කනේ ඒ හරි ෂෝක් ඒක කමන්නේ ඉතින් අපි දන්නවා ඉතින් අමාරුයි ගෙදර මේ වගේ තත්ත්වයකදී එන්න කියලා තාත්තා කෙනෙක් උනාට පස්සේ එම් ප්‍රශ්නයක් තියෙනවා නමුත් ඉතින් ඔයාගේ තාත්තටත් ඉතින් ඔයයි මල්ලි දෙන්නම හිටියනේ ඒ තාත්තා ඉතින් ආවා ගියානේ දේවල් වලට අපි ඉතින් ඔයාට ඉන්වයිට් කරනවා එන්න කියලා මේ ඔන්න වාහනේ අපි ලෑස්ති කරලා දුන්නා thank you very much අපි එහෙනම් පොඩි break එකක් අරගන්නවා break එකෙන් පස්සේ ආයෙත් සම්බන්ධ වෙමු
ට්‍රැම්ප් බයික් එකක් අපි ලෑස්ති කරලා තින ඕගොල්ලන්ට පෙන්නන්න. ඒ දැක්ක ට්‍රැම්ප් බයික් එක. දැන් ඒ ට්‍රැම්ප් බයික් එක ගැන තමයි අපි කතා කරන්න ලියන්නේ. නිකල කොහමද? ඔයා මේ ගිවුණු දවස් හතර රේස් මොනවද තිබ්බද? නෑ නේ. ඊළඟ රේස් එක කවද? ආය මේයි වල දිනක. මේයි වල. හරි. ඔකේ. අපි මොනවද ඔයා ගෙනල්ලා තියෙන බයික් එකේ තියෙන්නේ කියන දේ අපි එක එක කතා කරන්න ලෑස්ති. අපි ෆ්‍රොන්ට් එකෙන් පටන් ගමු. මේ බයික් එකේ තියෙන දේ එකක් පළවෙනිද එන්ජින් කැපැසිටි එකයි මොකද්ද මේ බයික් මොඩල් එක කියලා. මේකයි ට්‍රැම්ප් ස්ට්‍රීට් ට්‍රිපල් 625R කියන එක. මේක ඇවිල්ලා ට්‍රැම්ප් 625 කියන්නේ ස්ට්‍රීට් ට්‍රිපල් ජෙනරේෂන් එකේ අලුත්ම ජෙනරේෂන් එකට ඉස්සලා ආපු එක. හා හා. මේකේ වෙනස්කම් වල තියෙන අලුත් එකේ මේකේ හෝස් පවර් මේකේ පොඩ්ඩක් අඩුයි. හා හා. ওই ෆ්‍රේම් එක වෙනස්. හා හා. ඒ වගේ පොඩි පොඩි වෙනස්කම් තියෙනවා. ගොඩාක් ෆේමස් බයික් එකක් ට්‍රැම්ප් එකක් හැදුවේ. රයිට්. එතකොට එන්ජින් කැපැසිටි එක දෙකේ මේකයිද? ඔව්. අලුත් ජෙනරේෂන් එකේ 625 765 කියලා දෙකක් එනවා. හා. 3 සිලින්ඩර්මයි දෙකම. හරි. ඒක තමයි තියෙන්නේ. හෝස් පවර් පොඩ්ඩක් වැඩි අලුත් එකේ. අපි ඒක ඒ බිල් එන්ජින් එක ගැන කතා කරද්දී කතා කරමු. බිල් එක කොච්චර සයිස් එක? 17 inch rims ആയി and 120 tire size. හා. සා මේ සස්පෙන්ෂන් ගත්තොත් upside down forks තියෙන්නේ. Fully adjustable and double disc. තව පමේට පරණ ජෙනරේෂන් එකේ රවුම්ඩ් ලයිට් තියෙන්නේ. හරි. මේ ජෙනරේෂන් එකේ ඉඳන් මේ 2012 ඉඳන් මේ ලයිට් එක ඉන්නේ. මේකේ ලංකා කට්ටිය ගොඩක් කියන මේකට කිරිබත් ලයිට් එක කියලා කියන්නේ. අපේ ලංකා කට්ටිය. ඔව්නේ. ඔව්. ඒ හැඩේ තියෙන්නේ. ඉතින් ඕක තමයි. ඔව්. හරියට කපන්න බැරි කෙනෙකුට කිරිබත් කැලක් කැපුවොත් මේ වගේ තමයි එන්නේ. අපි කැපුවොත් උන් වගේ. හරි. ඒක පැහැදිලි මීටර් පැනල් එකේ තියෙන දේවල් ටික මීටර් පැනල් එකයි normal standard අපිට LED LCD මීටර් පැනල් එකේ චුට්ටක් ළඟට ඩිජිටල් කැමරා එකකින් අපි පෙන්නමු ඩිජිටල් මීටර් එකක් තියෙනවා ඩිජිටල් මීටර් මීටර් එකක් normal RPM මීටර් එකට normal R ඔව් නේ මේ තියෙන දේ චුට්ටයින මම ඔෆ් කරලා අපව ඔන් කරලා ඔයගලන්ට පෙන්නන්න ඔන්න තියෙන දේවල් ටික රයිට් පැහැදිලි කරන් තියෙන දේවල් මේකයි අපිට ස්පීඩෝමීටර් එකේ තියෙනවා හා මයිලේජ් එක පෙන්නනවා වෙලා පෙන්නනවා ටෙම්ප් ටෙම්ප් එක පෙන්නනවා ඒක තමයි තියෙන්නේ එයා පැත්තේ ඉතින් අපේ නියුරල් පෙන්නනවා ලයිට් මේ ෆියුල් right ඔරිග තමයි switches ටික කොහෙන් start වෙන්නේ මේ මොඩ් නම් මොකුත් නැහැ හරි ඕඩර් නියුරු කරලා start කළා නන ඒ start කරමු තව ටිකකින් අපි උහුම් ගිය start කර අන්තිමන අපි පොඩ රේස් කරලා පෙන්නමු හරි ඔකේ ආවම බොඩි එකත් එක්ක මට තියෙන මේ ඩිසයින් එකේ තියෙන දේ ටැංක් එක කොච්චරද ලීටර් කැපැසිටි 17.4 ලීටර්ස් තියෙනවා මේ ටැංක් එක හරි කොච්චරකගේ පෙට්‍රල් වේද කරනවා මේකේ ලොකුම ස්පෙෂලිටි ගන්න එකයි විශ්වාස කරන විශ්වාසයෙන් මේක කිලෝමීටර් ලීටරේට කිලෝමීටර් 20ක් කරනවා මම විශ්වාස කරනවා විශ්වාස කරනවා අනිවාර්යයෙන් මම විශ්වාස කරනවා ඒක ප්‍රශ්න නැහැ දෙන්නෙකුට වාහනේ යන්න බයික් එකේ යන්න පුළුවන් විදියට හදලා තියෙනවා කන්ෆර්ටබල් සීට් එකක් මේකේ තියෙනවා ඇත්තටම ඩ්‍රයිව් රයිඩ් කරන කෙනාට නම් ටිකක් ආවොත් අර කන්ෆර්ට් වෙන්න ඒ වගේම පොඩි ග්‍රිප් වෙන්න පුළුවන් විදිය සීට් එකේ ඩිසයින් එකත් හැවිලා හදලා තියෙනවා නමුත් පැසෙන්ජර් විදියට පිටිපස්සේ යන්න තියෙන එක ටිකක් හයි එන්ඩ් එකේ ඉන්නේ රේසින් පර්පසස් ඉන් ද පිටිපස්සේ ෆුට්‍රස් ගලවලා තියෙනවා ගණන් ගන්න බෑ ආ රයිට් ඒ නිසා ගලවලා තියෙන්නේ නැත්නම් පිටිපස්සේ යන දෙන්නාට ෆුට්‍රස් එකක් තියෙනවා කියන එක තියෙනවා නෝමල් අපි ගත්තාම සෑහෙන රයිඩ් කරන කෙනාගේ පොසිෂන් එකේ ඉඳන් සමනේ අඟල් 6ක් විතර උඩින් තමයි ඉන්නේ. ඒ කියන්නේ ඒ ඒ ඩ්‍රයිව් ඒ රයිඩින් පොසිෂන් එක ගත්තහම පොඩ්ඩක් බයික් එකේ දෙන්නෙක් යනකොට හරි ලස්සනක් තියෙනවා. ඒකේ යුනික් ගතියක් තියෙනවා. ඒක ඊට පස්සේ පිටිපස්සේ ටයර් එකේ සයිස් එක කොච්චරද? පිටිපස්සේ 180 ටයර් එකක් තියෙනවා. 17 inch rims. මඩ් ගාඩ් එකත් එක්ක ටයර් එක අතර ලොකු ગેප් එකක් තියෙනවා. ඔව්. ඒක මට හිතෙන ඊළඟ දේ තමයි වැස්ස යන වෙලාවකට වැස්ස වෙලාවේදී ගොඩක් මඩ වදින්න පුළුවන් කියලා හිතනවා මේ තියෙන ગેප් එකත් එක්ක. එහෙම නැද්ද? එහෙම නැහැ. අතනම දැන් එදාම මේ ෂූට් එක කරනකොටත් වැස්ස තමයි කරේ. එහෙම ලොකු ප්‍රශ්න නැහැ. ලොකු ප්‍රශ්න නැහැ. නම් බැලුව ගම මට හිතන දේ ඒක තමයි. ඒ විදිහට වෙන්න පුළුවන් කියන දේ ප්‍රශ්න නැහැ. හරි. wheel එකත් එක්ක chain එක පාවිච්චි වෙලා තියෙන system එකට අපි ආවම exhaust dual low single exhaust 3 cylinder exhaust එක තියෙන මුළු මේකේ අනිත් එක ලොකුම specialty එකයි මේ මුළු exhaust එකම full system arrow ඇවිල්ලා තියෙන්නේ. හා හා. ඒක තමයි. ඒකේ advantage එක මොකද? Horsepower වැඩි. Horsepower වැඩි. හරි. engine එකට එමු. අපි ආපහු engine එක ගැන gearbox එක ගැන ටිකක් කතා කරන්න ඕනේ. engine එකෙන් gear කොච්චරක් තියෙනවද කියන එක මට ආයෙත් පැහැදිලි කරන්න. 6 gears. 6 gears gearbox එක UI 675 cc engine. හරි. engine එක. 3 cylinder. cylinder 3ක් තියෙන්නේ. හා. cylinder 3යි. ඔව්.
මෙතනින් තියෙන බයික් එක රේඩියේටර් එකක් ඇවිල්ලා තිනවා එයා කූලින් සිස්ටම් එක වගේම වෝටර් කූලින් සිස්ටම් එක එයා රේඩියේටර් පාවිච්චි වෙලා තියෙන එක ඔයගලන් දකින්න පුළුවන් ඉතින් සමහරින් හොඳ එන්ජින් එක හයි පර්ෆෝමන්ස් එන්ජින් එකක් කෙනෙකුට රේඩියේටර් සාමාන්‍යයෙන් එනවා ඉතින් මේ බයික් එකටත් ඇවිල්ලා තිනවා රේඩියේටර් එක සාමාන්‍යයෙන් මේක টপ ස්පීඩ් එක කොච්චරක් වගේ නේද මේකේ මේ පරණ ජෙනරේෂන් එකින් ඉඳලා මේකේ 225ක් කට උඩින් දුවනවා බට ස්ටෑන්ඩඩ් තියෙන්නේ 225 කියලා 225 ඔයා මේක ස්පීඩ් කරලා තියෙනවද නෑ නෑ තාම නෑ ඒක තාත්තට පාවිච්චි කරන්නේ තාත්තා තමයි තාත්තා පාවිච්චි කරන්නේ එකක් නිසා රයිට් ඕකේ අපි ට්‍රයිම් බයික් එක ගැන ඔයාලට පැහැදිලි කරලා දුන්නා ඉතින් පාරේදී මේවා දකින්න හරි අඩුයි ඉතින් ඔන්න අද අපි ඔටෝ විෂන් බලන ඕගොල්ලන්ට අපි ට්‍රයිම් බයික් එක ගැන විස්තර ටික පැහැදිලි කරලා දුනා මේක තැන්කියු වෙරි මච් අපි ලබන සමානේ තම්බු වෙමු හොඳ බයික් එකක් එක්ක ඔයාව බලාපොරොත්තු වෙනවා අපි පොඩි බ්‍රේක් එකක් ගන්න එමනා ලෑස්ති බ්‍රේක් එකෙන් පස්සේ අපි ආයෙත් සම්බන්ධ වෙමු ब्रेकिंग पास अभी संबंध में प्रश्न की बेगर टग्गा मेक आहलती प्रिंस आहलती प्रश्न मेक नुअप इधन टर्बो इंटकूल इंजिने का सहित डीजल मोटर रते टर्बो एके ही ऑयल मारुकर युत काले कोई बगे काले गी ऑयल मारुकर किरी हा यही तत्व मेन बेली में कैसे कल युत कें कारण आहण අයිවගේම ඔයිල් වර්ගයේ මොනවද ඒව දන්න ඕනේ එකත් පැහැදිලි කරන්න කියලා කියනවා. මේ ටර්බෝ තියෙන ගොඩක් වාහනවල මේ ටර්බෝ එකට ඔයිල් එන්නේ ඔයිල් සප්ලයි එක එන්නේ එන්ජින් ඔයිල් හරහා පද්ධතිය හරහාම තමයි. හරි. ඉතින් එන්ජින් ඔයිල් මාරු කරන අවස්ථාවේදී නියමාකාරයෙන් අර පීරියොඩිකලි මේන්ටෙනන්ස් වලදී එන්ජින් ඔයිල් මාරු කරනවා නම් හරියාකාරව ටර්බෝ එකේ ඔයිල් ටික ඒ පද්ධතිය හරහා ඔයිල් ඉවත් වෙනවා. අපේ ප්‍රශ්නේ තියෙන්නේ ටර්බෝ වාහනයක් පාවිච්චි කරනකොට ඔයි පාවිච්චි කරන ඔයිල් टर्बो एंजिन गैलपेन ऑयल विविध ऑयल वर्ग तीन ऑयल वाले टर्बो संधा पावचिक ऑयल सह ये डीजल वाहन गोडक पार्टिकुलेट फिल्टर हो डीपीएफ क्रमवेद सहित वाहन निष्पादन निशा ये क्रमवेद एमिशन कंट्रोल सिस्टम वाले गैलपेन ऑयल डीपीएफ डीपीएफ वाले सूटबल ऑयल डीपीएफ सूटबल टर्बो सूटबल ऑयल लगाए पावच करना ऑयल सिंथेटिक ऑयल लगा पावच करना वैडिये होंगे विस्कोसिटी एक गोडक अडू ऑयल लगा पावच करना टर्ब की क्रियाकारी गोडक होंगे ड्रेन इंटरवल इकमेंट ड्रेन करना पुलवाना टर्ब बड़ा होंगे नदीच मंगवाट पड़ी मार्ग नीति आगतीनो मैं चुट्ट मैं पेहदल गिरी मकवाश मेक सामने कहाट खाली अभी दकीन नदी मट හරියටම දුර ප්‍රමාණය මතක නැහැ නමුත් යම් අපි කහිරට පටන් ගන්න අර පොඩි ඉරි ටික කෑලි ටික පඩ ඊට කලින් මේ පොඩි අලුව කැටේක shape එකක් තියෙනවා මට ඒක පෙන්වන්නත් පුළුවන් ඔයාට මොකක්ද මේ දෙ කළු පාටට තියෙන්නේ පාර තාර පාර විදියට නැත්නම් මේ වගේ සලකුණක් ඔයයි නමුත් පාරේ ඇඳලා තියෙන්නේ ඔය තියෙන සුදු කොටුව ඒක තමයි අලුව කැටේ මොකද්ද මේ ඔව් හරියටම හරි සමීර අලුව කැටයක් වගේ තමයි වරුද්දත් මතකේකට ඔව් දැන් පාර මත තමයි මේ සලකුණ තියෙන්නේ එතකොට මේක දැක්කහම රියදුරට තියෙනවා පොඩි අවදානමක් සහ සැලකිලිමත් වීත තත්ත්වයක් මොකක්ද මේ සැලකිලිමත් වෙන්න ඕනේ තත්ත්වය කියන එක ගත්තට පස්සේ සමීර කිව්වා වගේම කහිර කිට්ටුව එහෙම නැත්තම් තවත් දුරට පැහැදිලි කරොත් එහෙම මාර්ගයේ ඡේදනය වෙන ස්ථානයක් ඉදිරියෙන් නම් අන්න එවැනි අවස්ථාවලදී තමයි අපිට මේ සලකුණ දක්නට ලැබෙන්නේ මේ සලකුණ දැක්ක ගමන්ම රියදුරෙකුගේ ඔළුවට යන්න ඕන කාරණයක් තියෙනවා ඒ තමයි අපගේ වේගය අඩු කරගන්න ඕනේ හැකියතාක් වේගය අඩු කරගන්නට ඕනේ මොකද හේතුව කහිරක් ඉදිරියෙත් එහෙම නැත්තම් මාර්ගයේ ඡේදනය වෙන ස්ථානයක් ඉදිරියෙන් කියන එක පිළිබඳව රියදුරට අවවාද කිරීම තමයි මේ සලකුණ තිබීමේ පැහැදිලිම අර්ථය වෙන්නේ. ඒතට ඔබ කියවා මේ කොච්චර ප්‍රමාණයක්ද කියන කාරණාව ගත්තොත් එහෙම කහිරක් හරි එහෙම නැත්තම් මාර්ගයේ ඡේදනය වෙන ස්ථානයක් හරි ඉදිරියට
මේ සලකුණේ ඉඳලා මීටර් 50ක් ඉදිරියෙන් තමයි යකි කහිර හෝ මාර්ගයේ චේතනෙම ස්ථානයේ තියෙන්නේ. ඒක නිසා මීටර් 50ක දුර ප්‍රමාණය සහිතව තමයි මේක තියෙන්නේ. මේක බොහොම වැදගත් සලකුණක් මාර්ග සලකුණක්. මේ දේ ගැන අවධානය යොමු කරගෙන යන්න පුළුවන් කමක් තියෙනවා නම් ඇත්තටම එක පැත්තකින් කහිර මත සිදුවන අනතුරු අවම කරගන්න අනෙක් අතට ගත්තට පස්සේ මාර්ගයේ මාර්ගයේ චේතනෙම ස්ථානයක් හම්බ වෙන එක නිසා වෙනත් මාර්ගයකින් ප්‍රධාන මාර්ගයට අවතීර්ණ වෙන වාහන සම්බන්ධව සිදුවන්න පුළුවන් අනතුරු අවම කරගන්න ප්‍රියදුරට හැකියාව ලැබෙනවා මොකද වේගය පාලනය කරන්න සංඥාවක් තමයි මේ ලබා දීලා තියෙන්නේ ස්තුතියි අපි යනවා දුමින්ද ඔයාගේ එක මොඩිෆිකේෂන් සෙග්මන්ට් එකට අපි යන්න ලෑස්ති CHR එකක් ඔයාගෙනලා තිනවා මේක අලුත් CHR එකක් තමයි අලුත්ම වර්ෂන් එක CHR එක මොනවද ඔයා මේ අලුත්ම වාහනට කරලා තියෙන්නේ මේක සමීර 2020 CHR එක හැබැයි මේකේ අපි හැමදෙයක්ම පෙන්වුවේ කොහොමද කියනවා 2020 වාහනේ दिलीप महात्मा मेके हिमिकर एट मेके समीर अभी अनी सी एच आर एक बल्न मेके गुड़ाक विनास्कान मे हेडलाइट वेलाट बफर एक එවගේම බොඩි කිට් එක. හැබැයි මේ බොඩි කිට් එක අපි හදපු ගන්න මේ ඔරිජිනල් ජෙනුයින් ජපාන් බොඩි කිට් එක තමයි හයි කරලා තින්නේ. එතකොට සයිඩ් ස්කර්ට්ස්. එතකොට සයිඩ් ස්කර්ට් නම් හැබැයි අර පරණ වර්ෂන් එකේ විදිහම තමයි සමීර. ඒ වගේ සුළු සුළු වෙනස්කම් තමයි මේ වාහනේ තින්නේ. හත්ත 2020 වාහනයක් දැක්කමයි මේ 2021 දීව දැක්ක එක. වාහන වලට ආදරය කරන අපිට අලුත් වාහන නැති ප්‍රශ්නයක ඉන්නේ. එනිසා කිස් එකක් දෙන්න ඕනේ. ඕකේ. බොඩි කිට් එක වෙනස් කරලා තියෙන දේවල් ටික අපි කතා කරමු. එහෙනම් ඔයා මේක සමීර මොඩලිස්ට් ඔරිජිනල් ජෙනුයින් බොඩි කිට් එක. අපි මේකට ෆික්ස් කරලා දෙනවා. ඒක ඩිරෙක්ට් ෆිට්. කිසිම වෙනසක් කරන්න දෙන්නේ නැහැ. මොකද හැබැයි අර පරණ මොඩල්ස් වලට වඩා හැබැයි ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් උත් පොඩ වැඩි මේකේ. හොඳ ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් එකක් තියෙනවා. ඒ වගේම අනිත් වාහනත් එක්ක බලනකොට සමීර කියන්නේ මීට අපිට පළවෙනි වර්ෂන් එකේට වඩා වෙනස්කම් තියෙනවා මේ बॉडी किट के इसरा लाइट ये मैं डिजाइन संपूर्ण विनस्कम तीन अब कार्डर उन्ना फरना मॉडल मे मॉडल करना पुलवा हेकिवत तीन फरण वर्षन मे लेटेस्ट बॉडी किट किलिम हई कर हेकिव तीन एक आवाहमतमें मे अपियरेंस मे दुख आप ग्राउंड क्लियरेंस के वेनसक वेनवाद यार फरण वर्षन मेके पोट उसी वेडी उसी वेडी ओ वेडी පෙනුමට පාදයි වගේ තිබ්බට අනිත් එකට වඩා සම්පූර්ණයෙන් උසයි. මොකද අපි මේ බොඩි කිට් එක පරණ ජීප් එකට හයි කරාම සම්පූර්ණයෙන් අඟල් එකමාරක විතර වෙනසක් මේකෙන් එනවා. හා. සන්තෝෂයි. හරි. වීල් එක ඔරිජිනල් වීල් එකම තියෙනවා. ඔව් ඔරිජිනල් ෆැක්ටරි වීල් එකම තමයි තියෙන්නේ සමීර. හා. හැබැයි සයිඩ් එකේ ස්කර්ටින් වා සයිඩ් ස්කර්ටින් අර පරණ වර්ෂන් එකේ විදිහම තමයි සයිඩ් ස්කර්ට් එකේ කිසිම වෙනසක් වෙන්නේ නැහැ ලේටස්ට් මොඩල් උනාට. හා. ෆ්‍රන්ට් එකේ විතරයි වෙනස් උනේ. ඔව්. ඒ වගේම हेडलाइट टेल लाइट संपूर्ण विनस्तमी मेक अर पर्ण वर्षन इकट्ठा मेक खेली डिरेक्ट फिट कर पड़ी पड़ी मोडिफिकेशन कर दीना इवागे बॉडी पीट पास बॉडी किट तर ओरिजिनल इसलाप मोडल लेटेस्ट मोडल सेम बॉडी किट मतम अभी मेक अभी हदप कग्नि ජෙනුයින් බොඩි කිට් එක. ජෙනුයින් බොඩි කිට් එක තමයි මේ ෆික්ස් කරලා තියෙන්නේ ෆික්ස් කරලා තියෙන්නේ. එතකොට ක්වික් අපිට මේ හැම බොඩි කිට් එකක්ම ගෙනලා පැය 48 වගේ කාලෙකදී සම්පූර්ණ ෆිට් කරලා හදා ගන්න පුළුවන්. දවසින් පුළුවන්. දවසින් හදන්න පුළුවන්. ඔව්. Good right lastly අපි ඉන්ටීරියර් පැත්තේ මොනවද මේකේ දේවල් ටිකක් තියෙනවා. ඉන්ටීරියර් පැත්තේ පෙන්වන්න පුළුවන් නම් හොඳයි සමීර. හැබැයි මේකේ වෙනස්කම් තියෙනවා. ඒ කියන්නේ අනිත් එකට වඩා. ඔව්. මේකේ ඩෑෂ්බෝඩ් එකේ වෙනස්කමක් තියෙනවා. ඒ වගේම සීට් සම්පූර්ණයෙන්ම වෙනස් අනිත් පරණ වර්ෂන් එකට වඩා. රයිට්. අතරම දුමින මට දවසක ඇත්තනවා අපි CHR ඇත්තනම් මේ ලේටස්ට් වර්ෂන් එක අපි රිවිව් එකක් කරේ නේද? මේ කායකේ රිවිව් එකක් අපිට කරන්න ඕනේ. අපි ඉස්සරහ දවසක අනිවාර්යයෙන් කරමු. මොකද ලංකාවේ හරි පොපියුලර් වාහනයක් වෙසල් එකක් ඊට පස්සේ CHR එකත් හරි පොපියුලර් එකක්. ඒ නිසා අපි CHR එකක් ඉස්සරහදී මේක පෙන්වන්න ලෑස්තියි. රයිට්. අපි ඔයගලන්ට කොහොමද යුනික් විදිහට बॉडी किट එකක් ඇවිල්ලා තියෙන්නේ සමනිත් CHR එක ගත්තාම හැම වෙලෙම එක මොඩිෆයි වාහනයක් විදිහට තමයි පේන්න තියෙන්නේ පාරේ දැක්කත්. ඉතින් හැම එකකටම වඩා පොඩ්ඩක් හරි වෙනස් විදිහට ගන්න යුනික් කරගන්න අපිට බොඩි කිට්ස් වලින් පාවිච්චි කරන්න පුළුවන් එක එක විදිහට. ඉතින් එහෙම තමයි මේ 2020 CHR එකට කරලා තියෙන මොඩිෆිකේෂන් එක මේ විදිහට අපි වෙන්නේ. දුමිද thank you very much. අපි හම්බ වෙමු. නදීජා ගොඩක් ස්තුතියි. නුවන් ස්තුතියි. අපි ගොන්වත්තේ වාටත් ස්තුතියි.
රැවෙලා තියෙන නිසා අපි එහෙනම් ප්‍රෝග්‍රෑම් එක ඉවර කරන්න ලෑස්ති ලබන සුමානේ අපි හම්බුවෙමු පරිස්සමින් වාහනේ ඩ්‍රයිව් කරන් නිවාඩු කාලේ ඇවිල්ලා තියෙන ගොඩක් අය නුවර එළිය පැත්තට යනවා ඒ නිසා කඳුකර පල්ලම් මේ හැම තැනකම යනවා පාරගෙන අවධානයෙන් ඉන්න ජීවිතේ ගැන අවධානයෙන් යන්න පරිස්සමින් යන්න සතුටෙන් යන ගමන සතුටෙන් ආපහු එන්න ඉඩ තියාගන්න බීමත් රිය පදවන්න එපා හැමෝටම අපි මේ ඉල්ලීම කරන ගමන් අද ප්‍රෝග්‍රෑම් එක ඉවර කරනවා සුබ රාත්‍රියක්